ඒ පින්බිමින් පැවැත්වෙන ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ පස්යාල රදාවඩුන්න ඉඹුල්ගස්සෝවිට චිත්ත විවේකාශ්‍රමාධිපති අවසරයි පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේ අඟහරුවාදා රාත්‍රී 9ට ධර්ම දක්ෂිණාවෙන් ලෝසතන් සනහන අපේ පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේ පිළිගොන් ලබනවා. ඒ වගේම රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද අවසරයි මාතලේ වජිරබුද්ධ නායක ස්වාමීන් වහන්සේත් අපි පිළිගන් ලබනවා. නමස්කාර පූර්වකව ලේනෝ මංගල හාමුදුරුවනේ, මේ පින පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙක් බොහෝ කතාබහ ඇති වෙලා තියෙන යුගයක්. මේ අපි දාන ශීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් යෙදෙන්න තමයි විශේෂයෙන් බොහෝ දිනයන් වෙන් කරගන්නේ. මේ විදිහට පින් කරද්දී අපේ හාමුදුරුවනේ පින නිසා අපි දන්නවා විදාකාරු ආනිශංස ලැබෙනවා කියලා ධර්මයේහි සඳහන් වෙනවා. පින නිසා අපේ රූපය පැහැපත් වෙනවා. සමහර පින්කම් කරනකොට අපේ කටහඬ බොහොම සුන්දර වෙනවා. සමහර පින්කම් කරනකොට අපිට තවත් බොහෝ දේවල් ප්‍රතිලාභ වශයෙන් ලැබෙනවා. දැන් මේ විදිහට අපි පින්කම් කරන්නේ මේ ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණත් එක්කද අපේ හාමුදුරනේ? එහෙම නැත්නම් මේ තවත් ප්‍රතිලාභයක් ලැබෙද්දී තවත් අපි සසර ගමනට බැඳීමක් නේද සිද්ධ වෙන්නේ අපේ හාමුදුරනේ? ඔව්, හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. සමීර මහත්තයෝ කාලෝචිත මාතෘකාවකට තමයි ප්‍රවේශය ගත්තේ. සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුනා මේ පින කියන්නේ මොකද්ද කියලා. සම්මා දෘෂ්ටිගත කාරණාවක නැත්තම් ධර්මයට ගැළපී ගිය තථාගතයන් වහන්සේ ධර්මයත් එක්ක ගැළපී ගිය සම්මා දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. මේ සම්මා දෘෂ්ටිගත කාරණාවක සිතේ ප්‍රමුදිත භාවය, එහෙම හිතේ පිනායාම පින කියලා හඳුනලා තියෙනවා. ඉතින් පින් කරද්දී ඒවා බෙදලා යනවා ක්‍රම ගණනාවකට. දැන් සමීර මහත්මය හන්නේ දුනේ ඒ කරද්දී බොහෝ කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මිලින්ද ප්‍රශ්නේ මිනිහ කියලා බලන්න. ඒ පිනක් කරද්දී එතන සසංකාරික සහ අසංකාරික කියලා පින් දෙකක් සිද්ධ වෙනවා. ඒ සසංකාරික කියලා හඳුන්වනවා නැත්තම් මේ මෙහෙවීමක් ඇතුව සිද්ධ වෙන එක, අසංකාරික මෙහෙවීමක් නැතුව සිද්ධ වෙන එක. ඉතින් මේ වගේ පින් කරගෙන යද්දී අපිට ආනිසංස වශයෙන් දෙව්ලොව සම්මුඛ වෙනවා, බඹලොව සම්මුඛ වෙනවා. එහෙම නැත්නම් මනුස්ස ලෝකේ පංචකාම සැප වින්දනය ලැබෙනවා. ඉතින් මේ කටුව සම්පාදනය කරගනිද්දී සමීර මහත්තයෝ අපි හරියට ඥාන සම්ප්‍රයුක්තව නැත්නම් නුවණත් එක්ක එකහසුනේ නැත්නම් මහ හානියක් වෙන්න පුළුවන්. ඒක දැනකදී කාන්තාවක් මේ ත්‍රිපිටකයේ සටහන් වෙලා තියෙනවා. කාන්තාවක් ප්‍රාර්ථනා කරනවා පිනක් කරන වැරදි දෙයක්. ඒ ප්‍රාර්ථනාව තමයි මේ හැම කෙනෙක්ම මා කෙරෙහි නම්මිසීලී වේවා, උණු වේවා කියලා. ඉතින් මේ පින්කමේ ආනිසංස වශයෙන් හැම පිරිමියෙක්ම ඒ තැනැත්තියට ලැබියාවක් නම්මිසීලී භාවයක් පාත්තන්න යෙදුනා සමීර මහත්තයෝ. එතනින් පස්සේ මේක ලොකු ප්‍රශ්නයක්. රජ්ජුරුව කරේ කාන්තාව මරලා දැම්මා. මේක මහා රටටම ප්‍රශ්නයක් කියලා මරලා දැම්මා. ඒ වගේ අපි ප්‍රාර්ථනා කරද්දී මේ ඥාන සම්ප්‍රයුක්තව යමක් ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එහෙම නැත්නම් කුස ජාතකයේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට. පසේ බුදුරජාණන් වහන්සේට කැවුම් වගේ පූජා කරනවා. නමුත් ඒකෙදී ඒ කුමාරිකාව ප්‍රාර්ථනා කරන මේ වගේ අසත්පුරුෂේ මේ මට නම් දුරින්ම දුරු වේවා කියලා. එහෙමනේ අපේ ආඳුරු. එතනින් පස්සේ මේ නැවත මේ පිරිමි කෙනා මහා බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා මේ කොච්චර දුර හිටියත් මම්මයි ගන්න කියලා. ඉතින් මේ දෙකේ එකහසුව ලස්සන ජාතක කතාවක් නිර්මාණය වුණා. හැබැයි සමීර මහත්තයෝ ඒ ජාතක කතාව මේ ප්‍රායෝගික වෙද්දී මහා බෝසතාණන් වහන්සේ කොච්චර දුක්ඛින්දද, ඒ පබාවතිය කොච්චර වේදනාවින්දද, ඒක මේ යසෝදරා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. සාමීනි හැමෝම හිතනවා මම මේ කුස ජාතක වහන්සේට දැඩිකමක් කරා කියලා. නෑ, මම මේ ප්‍රාර්ථනාවක් ඒ පිනක ආනිසංසයක් වින්දේ. ඉතින් ඒකට ඒ ආත්මෙම මම සමාව ගත්තා. හැබැයි වැරද්දක් වුණා නම් මේ ආත්මෙත් මේ අපට සමාව ලැබේවා කියලා එහෙම ආරාධනා කරා. ඒ නිසා මේ පිනක් කරද්දී අපිට ඉලක්ක තියෙන්න ඕනේ. හැබැයි ඉලක්කයන්ට එක්කාසු කරද්දී මම හිතන්නේ සමීර මහත්තයෝ නෝනත් එක්කාසු වෙන්න ඕනේ.
එමයි අපේ හැමදෙරුනේ දැන් කුස දාකව ගැන කතා බහ කරද්දී කුස ජාතකය පිළිබඳ කතා බහ කරද්දී බෝධිසත්වයන් වහන්සේට වීර්ය පාරමිතාව පවා පුරන්නට හැකියාව ලැබෙන්නේ මේ කුස දාකවත් එක්ක නේද අපේ හැමදෙරුනේ. ඔව්. ඒ මේ කුස ජාතකයේ එතන පාරමී 10ම එක්කාසු කරාගෙන වීර්ය පාරමිතාව නෙවෙයි තමන්ගේ රාජ්‍ය අත්හැරියා නෙක්ඛම්මේ. ඊට පස්සේ අනිත් රජදරුවෝ මේ පබවතිය ගණ්ඩෙද්දී ගැට්ටිය ගත්තා. ජීවිත දානය දුන්න අබේ දානේ මෛත්‍රිය. ඊට පස්සේ වීරිය අර අරගෙන ඕ ඒ විදිහට ඔක්කොම එකම ජාතකයක සිද්ධ කරගත්තා. ඒකින් දක්ෂතාවය. හැබැයි සමීර මහත්තෝ මේ අපි ඔය ඇත්තෝ ඒ විදිහට ජීවිතේ කළමනාකරණය කරගෙන දක්ෂ විදිහට යයි කියලා හිතන්න ටිකක් අමාරුයි. අපේ හැමදෙරුනේ දැන් මේ අපේ මාතලේ වජිර බුද්ධි අපේ හැමදෙරුනේ දැන් අපේ ලේන මංගල හැමදෙරු කිව්වා වගේ දැන් මේ පිනක් කරන්න ගියාම හැමදාම දැන් කුස ජාතකයේත් අපිට කියන්නේ අපි සසරට තව ටිකක් බැඳෙනවා වැඩි කියලා හිතෙනවා. දැන් සිල් ගත්තී සමහරුන්ගේ හිතේ තියෙනවා ඇති කොයිතැනක හෝ අපි අහලා තියෙනවා ධර්මදේශනාවකදී සිල් ගත්තාම රූපේ ලස්සන වෙනවා කියලා අපේ හැමදෙරුනේ. එතකොට අපි අහලා තියෙනවා මේ පින් කරන්න අපේ පරිවාර සම්පත්තිය වැඩි වෙනවා. ඇත්තටම මේ විදිහට තවත් මේ බැඳීමක් ඇති කරගන්නද අපි පින් කරන්නේ? මේක ලාභයක්ද අලාභයක්ද අපේ හැමදෙරුනේ? ඔව් ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, නවසරයි. ඔව් සමීර මහත්තයා බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කරනවා, අන්නදෝ බලදෝ හෝති, වන්නදෝ හෝති වත්තදෝ, යානදෝ සුඛදෝ හෝති, දීපදෝ හෝති චක්කුදෝ, යෝච සබ්බ දදෝ හෝති, යෝ දදාති උපස්සයන් කිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් පැහැදිලි වෙන්නේ අන්නදෝ බලදෝ හෝති, ආහාර පාන දුන්නොත් ශරීර ශක්තිය ලැබෙනවා. ඉනන් වන්නදෝ වත්තදෝ හෝති වන්නදෝ, ඒ කියන්නේ වස්ත්‍ර දන් දීම තුළින් ඒ පුජ්‍යලයාගේ වර්ණ සම්පත්තිය ලැබෙන්නේ හේතු වෙනවා. එහෙම. ඉනන් යානදෝ සුඛදෝ හෝති, යාන වාහන යම් මේ පහසුකම් වාහන සංගලක් පූජා කිරීමේ හේතු වෙනොත් ඒ සසර ජීවිතවල සැප පහසුව ලබන්නේ හේතුවක් වෙනවා. එහෙම. ළඟට යෝච සබ්බ දදෝ හෝති, යෝ දදාති උපස්සයන්, යම් පුජ්‍යලයෙක් පොල්ලතු පැලක් නමුත් සකස් කරලා පූජාවක් කරනව නම්, මහා සංගරුවන විශේෂ ආවාස පූජාවක් කරනව නම් ඒ ඔහු සියල්ල දන් දුන්නා වෙනවා කියනවා. එතකොට අපි මේ ඒ සියල්ල ලැබෙන්නේ ප්‍රාර්ථනා කරලා නෙවෙයි. අපි අරමුණ වෙන්නට ඕන නිර්වාණය. මොකද අපි යමක් ලැබෙනව නම් ඒක අපි ආයාසයෙන් ප්‍රාර්ථනා කළ යුතු නෑ. මොකද අපි ඒ නිරන්තරයෙන් මේක ලැබෙනවා. අපි සංසාර ගමන යනකොට ඒ කළ පුණ්‍යඵලය අපේ ජීවිතේ උදා වෙනවා ඒ ජීවිතවලදී. එතකොට අවසාන වශයෙන් අපිට නිර්වාණය අපි ප්‍රාර්ථනා කිරීම තුළින් අපිට විශේෂයෙන්ම නිවන් මගට බොහොම රුකුලක් වෙනවා, පිටුවහලක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපි දන්නවා නිවනින් මෙහා తాවකාලික සදාකාලික සුවයක් නෑ කියන එක. අපිට ලැබෙන හැම දිව්‍ය මානුෂික බ්‍රහ්ම සම්පත් හෝ අකනිටා බඹලොවට ගියත් අපිට ඒ తాවකාලික සුවයක්. මොකද සංසාර ගමන කියන්නේ සැපවත් ගමනක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අච්චරා සංඝාත මත්තම් පිචේ භික්ඛවේ බවන්න වන්නේමි. ඒ කියන්නේ මේ සංසාර ගමනේ මහණෙනි මම හොඳයි සැපයි කියලා නම් තැනක් මේ භවයේ කොහේවත් මම අසුරසනක් ගන්න සුළු වේලාවකවත් දේශනා කරන්නේ නැහැ කියනවා. ඒ තරමටම මේ සංසාර ගමන දුක්ඛිතයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ දුක්ඛිතයි නින්දිතයි කියලා පිළිකුල් කළේ සංසාර ගමනේ අපි තව තවත් පින්දහම් කරමින් සංසාර භවයටම ඇලීගෙන කටයුතු කරනවා නම් කැලස් එක්කම ජීවත් වෙන්න අපි තව තවත් පින්දහම් කරමින් මේ ලැබෝ දුර්ලභ වටිනා මිනිසත් බව කියන එක ඔබ දන්නවා. මේ එකස් කැන කැස් බෑවෙක් වියසිදුරකින් ආකාශය දිහා බලනවා වගේ කියනවා. එතකොට බොහොම දුර්ලභ අවස්ථාවක්. අපි ඒ දුර්ලභ අවස්ථාවෙත් හොඳ සම්බුද්ධ ශාසන පවතින කාලයක ඉපදුණා. යහපත් බෞද්ධ දෙමාපිය සේවනක් අපට ලැබුණා. ඊළඟට අංග සම්පූර්ණ ජීවිතයක් ලැබුණා. හොඳට හිතන්න කල්පනා කරන්න බුද්ධියක් තියෙනවා. හොඳ ඥාන ශක්තියක් තියෙනවා. ඒ සියල්ල ලැබිලත් අපි අර මිත්‍යා මාර්ගයේම ගමන් කරනවා නම් එතකොට ඒ සැප සම්පත් සහිත තව තවත් අපි මේ දීර්ඝ සංසාරේ ගමනේම මේ සැප සම්පත් වින්දා ඇතිතරම් වින්දා සක්විති රාජ සම්පත් නොලබපු කෙනෙක් නැතිතරම්. එතකොට ඒ දීර්ඝ සංසාරේ ගමනේ ගමන් කරන අපිට තව තවත් මදි. කවදාවත් අපි කොයිතරම් සමීර මහත්වයේ සැප සම්පත් පැතුවත් වින්දාත් ඇතිවීමක් නෑ. අපි සංසාරේ අතීත ජීවිතය ගැන අමතක කරමු, අනාගත ජීවිතය අමතක කරමු, අපි මෙලව ජීවිතය ගැන හිතලා බැලුවාම අපි බොහෝ දුරට ඉපදුන දා ඉඳලා අපි කවුරුත් කැමති ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න. ලස්සන ලස්සන රූප දකින්න අපි කවුරුත් ආසයි. ඒ වගේම ඇහැ පිනවන්න ඒ වගේ යොමු වෙනවා.
එවගේම මිහිරි සුවඳට අපි ප්‍රියමනාපයි නැහැය පිනවනවා. එවගේ මිහිරි සුවඳ හඬට අපි ඇලුම් කරනවා. අපේ කන පිනවන්න කැමති. එතකොට රස මිහිරට ගිජුයි. අපි නිරන්තරයෙන්ම ඒවට යොමු වෙනවා. ඊළඟට අපේ කය ගැන හිතලා බැලුවාම සෝපා සුස්පර්ශයන්ට අපි කවුරුත් කැමති. ඉපදුන දා ඉඳලා සමීර මහත්තයා අපි මරණීය තුරාවටම කරනවා. කවම දාකවත් ඇතිවීමක් නෑ. එතකොට නොසන්සිඳෙන ආසාවල් පසුපස හඹාගෙන යන මේ අතෘප්තිකර ජීවිත අපේ ශරීරයේ අවසංග වෙනවා. පිස් මහලු වයසට පත් වුණාම අපේ කය අවසංග වුණාට කවදාවත් ආසාවල් වල අවසංග වීමක් වෙන්නේ නැහැ. ඒ පුජ්‍යලේ ආසාවල් ඔස්සේම මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා නැවතත් අපි දිගින් දිගට මේ ආසාවල් නිසාම නැවතත් කොතැනක උපභවයක උපදිනවා. එතනත් ඉපදෙලා ඒ විදිහේ පස්කම්සු විඳින්නට යමු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි දීර්ඝ සංසාර ගමනේ දුකෙන් දුකටම පත් වෙමින් මේ ගමන් කරන්නේ මේ ආසාවල් පසුපස හඹා යෑම තුළින්. ඒ නිසා අපි ඒ තේරුම් ගන්නට ඕන. අපි මේ සංසාරේ තියෙන දුකිත ස්වභාවය තේරුම් අරගෙන නිර්වාණය අපේ ජීවිතයට සමීප කර ගන්නට නම් නිරන්තරයෙන්ම නිවනට යොමු වූ සිතින් කටයුතු කිරීම වැදගත් වෙනවා සමීර මහත්තයා. මගේ දැන් අපේ ලේනෝ මංගල ස්වාමීන් වහන්සේටත් මේකට ඌනපූර්ණයක් එකතු කරන්න ඇති. පින කියන්නේ ඇත්තටම අපි කරන ලාභයක්ද, එහෙම නැත්නම් සංසාර ගමන තුළ පින කියන එක අපිට ඇතැම් විට අලාභයක් වෙනවද කියන එක ගැන ඔබ වහන්සේටත් කරුණු දක්වන්න ඇති. අපි හැමෝටම ඔව්, පූජනීය වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ හෙලිපෙහෙලි කරන්නේ දිච්ච පරිදි නිවන එක්කාසු කරගෙන සමීර මහත්ව පින්කරන එක වටිනවා. පුණ්‍ය ලාභය නිවනට එක්කාසු වෙද්දී ඉතින් මේ සැප ලැබෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් ඒකට අපි හොඳ නුවණක් ඇති කරගන්න ඕනේ. ඒ නුවණ සමහර තැන්වල සමීර මහත්ව මේ අපේ ආචාරවරු පවා කියලා දීලා තියෙනවා. මේ ඒ පිනක් කරද්දී භවයේ යම් ලාභ ලැබෙනවානේ. දැන් ඒක තැනක භාවනා කරද්දී මේ සමීර මහත්ව ඇඟට ප්‍රීතිය හට ගන්නවා. ඇඟේ කුද්දක ප්‍රීතිය, කනක ප්‍රීතිය ආදි වශයෙන් මේ ප්‍රීතිය. එතකොට ප්‍රීතිය පැතිරෙන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ මේ කෙස් වලයි නියපොතු වලයි විතරයි. අනිත් ප්‍රසාදයේ තියෙන හැමතැනම පැතිරෙනවා. ඉතින් ප්‍රීතියේදී සමහර වෙලාවට කාන්තාවට දැනෙන්න පුළුවන් මේ මට රාගික පිබිදීමක් තියනවාද, නැත්නම් කායේ එහෙම පිබිදීමක් තියනවාද කියලා. ඉතින් ඒ වෙලාවේ මේ ආචාර්යවරු අපිට අවවාද කරන අදිෂ්ඨාන කරන්න මේ රාගයට අයිති දේවල් එක්කාසු වෙන්න එපා කියලා. එතකොට එහෙමනම් මේ පිනකදී වස්ත්‍ර, මේ ස්වාමීන් වහන්සේ කිව්වා වස්ත්‍ර ලැබෙන්න පුළුවන්. එහෙම මේ සරෙප්ප පූජාවෙන් යාන වාහන ලැබෙන්න පුළුවන්. හැබැයි ලැබෙන ඒවා පැත්ත අදිෂ්ඨාන කරන්න ඕනේ ඉලක්කගතව. මේ මට සසර සෝපපත් කරගන්න එක යානාවක් වේවා, ඒ වස්ත්‍රේ පූජා කරගන්න යානාවක් වේවා මිස සසර රැඳෙන්න. දැන් බොහෝ දුරට සමීර මහත්තයා එහෙම අදිෂ්ඨාන කරන්නේ ලැබේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා මිසක් අපේ ස්වාමීන් වහන්සේ ඒවා මේ සසරට හානිකර විදියට දැන් බොහෝ දුරට මේ සමහර ජාති ගොඩක් අපි මේ නුවණ නැතිකම නිසා සසරට හානි කරන විදියට බලපාලා තියෙනවා වගේ ඔකට ඔකට අපේ හැමෝටම දැන් සාමාන්‍ය වචනයෙන් කිව්වොත් කියන්නේ මේ පොඩි අල්ලසක් දෙනවා වගේ වැඩක් තමයි නේ. හරි, අපේ හැමෝටම දැන් බොහෝ විට මේ පින්කම් කරද්දී දැන් අද මේ කසාගල රජමහා විහාරෙත් මහා පින්කම් රැසක් සිද්ධ වෙන අතරේ අපි දන්නවා අපිට අපේ ජීවිතය පුරා කළගත හැකි මහා කුසල කර්ම අටක් පිළිබඳ අපි පින්කම් අටක් පිළිබඳ සඳහන් කරනවා. එහි මූලික පින්කම් විදිහට අපි කඨින මහා පින්කම් පිළිබඳ කතා බහ කරනවා. කඨින පින්කමක් තනියෙන් කරගන්න විදිහක් නැහැ. ටිකක් ප්‍රදේශයේ ඉන්න සල්ලි තියෙන ධනපතියෙක් මේ වැඩේ කරනකොට අහල පහල කියන ඔය මනුස්සයව හොඳ වැඩ කරලා කරපු දේවල් වලින් නෙමෙයි ඔය පින්කම කරන්නේ. අපි දන්නවා බුද්ධහමී ගන්නේනවනේ දැන් මත්ස් මාංශය වෙළඳාම, එහෙම නැත්නම් තව දුරටත් අවියාවද වෙළඳාම, මේ විදිහ නොකළ යුතු වෙළඳාම් පහක් තියෙනවා. මේ වගේ විවිධාකාර සමාර්ථ හොරකම් කරලා මේ දේවල් කරලා පින්කමක් කරන එකේ අර්ථ සම්පන්න බවක් තියෙනවද අපේ හැමදෙරෙන්නේ? ඔව් සමීර මහත්තය, මේ ආජීවය, ආජීවය කියන එක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අයිති. එතකොට සම්මා ජීවය, සම්මා ජීවය කියන එක ඇත්තටම කොච්චර පිරිසුදුද කියලා බැලුවොත් එහෙම ඇත්තොන්ගේ පළුදු තැන් ඇති. ඒක තැනක මේ මහා බෝසතාණන් වහන්සේ තවුසෙක් වෙලා වනාන්තරයක වාසය කරද්දී දේවතාවා උපුල්වන් තෙරණිය, මං හිතන්නේ දේවතාවයක් විදිහට විල අසල ඉන්නවා මේ මහා බෝසතාණන් වහන්සේ. මේ වතුරට යන ගමන්, වතුරේ ඇඟ පැම්පාසු වෙන්න යන ගමන් අපේ ස්වාමීන් වහන්සේ මේ එතන මලක් තියෙන මල ඉමිනවා. හොරා හොරා කියලා බැන්නා. එතකොට ඇයි කියලා හවම මේ
සුවඳ හොරකම් කරා කියලා. අර මල ඇල්ලුවෙත් නෑ සමීර මහත්තු ළඟට ගිහිල්ලා ඒ තවුසා මල ඉම්බා. ඔයත් උනන් දැක්කොත් කොහොමද කරන්නේ? ඒක අලත්තරලා කාලා තමයි ඉන්නේ. ඉතින් ඒ විදිහට මේ ඊට පස්සේ මේ තවුසා ආරාධනාවක් කරා සමීර මහත්තු, අනේ එහෙනම් ඔය ඇත්ත මට මේ විදිහේ අවවාද ටිකක් දෙන්න, හරි වටිනා, මට වෙන වැඩක් නැද්ද ඔබ වහන්සේට අවවාද දෙන්න කියලා මේ විදිහට ගරිහා කරා. හැබැයි ස්වල්ප වෙලාවකින් තවත් මිනිස්සේ පිළුමන් ගහලා වතුරට පැනලා අර මල කඩලා විනාශ කරලා යන්න ගියා. ඉතින් මේ තවස බලාගෙන ඉඳලා අර දෙවතාවෙන් දෙවතාවකින් විමසනවා, මේ අර තැනත්තා කරපු දේ හොරකමක් නෙවෙයිද? ඉතින් ඇත්තෝ ගිලිලා ඉන්නේ. ඒ අයට ওই මල කඩපු එක හොරකමක් කියලා කිව්වොත් එහෙම අය කියන්න જાති නෑ. ඒ නිසා ඔබ වහන්සේගේ පිරිසුදුකමට ඒක හොරකමක් වුණා. ඒ කියන්නේ ජීවිතේ අනුව තමයි බොහෝ දුරට මං හිතන්නේ ඒවා සකස් වෙන්නේ. ඒ කියන්නේ තමාගේ ආජීවයේ එතකොට තවුස කොච්චර පිරිසුදු ආජීවයක්ද පවත්වන්න ඇත්තේ ඒ සුවඳ ටික ගත්ත එක හොරෙක් වුණා. ඒ නිසා මේ තමන්ගේ ජීවිතෙත් එක්ක මේ කාරණා ගලපන්න ඕන. මං හිතන්නේ විනය පිටකේ සඳහන් වෙලා තියෙනවා මේ අධර්මවාදීව පොදවගත්ත ධනයකින් ගත්ත අඹගෙඩියක් මේ කාලා කෝට්ටේ විසි කරනවා. විසි කරලා පැල කරොත් එහෙම ඒ පැල වෙලා ලොකු ගහක් හැදෙනවා. ඒ ගහ යට මේ සෙවණේ ඉඳගෙන මේ බුදුබණ පාඩම් කරන්න එපා, ඒක හෙවනවත් එපා කියලා එහෙම තියෙනවා. ඒක වෙනම කොටසක් සමීර මහත්තෝ. නමුත් මේ එහෙම වැළුවොත් එහෙම අද අපේ ඇත්තොන පින් කරන්න බැරි වෙනවා. එහෙමයි, පින් කරන්න බැරි වෙනවා. ඉතින් අර අඹ උපමාවත් වෙන අඹ උයනක මම හිතන්නේ ස්වාමීන් වහන්සේ එතන ඒ අඹ මේ උයන් පල්ලා ස්වාමීන් වහන්සේලාට මේ අඹ වගේ පූජා කරන ඒ සම්බන්ධයෙන් කොහොමද? එතන ওই ශික්ෂාපදයේ මට මතක හිටියේ අට කතාව පැහැදිලි කරන්නේ මේ කොළදෝසනේ ශික්ෂාපදය පිළිබඳ ස්වාමීන් වහන්සේ. එතන යම් භික්ෂුවක් අකපැ විදිහට අඹපලයක් එතන මේ අර තව කොටසක් තියෙන අඹ ගෙඩියක් දෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා හිතනවා මේක මේ රජුටයි තිය අඹ වේන නේද? අපි අන්නේ ඒ කතාවේ එතන සයින සදින්න දාන පරාජිකාව. ඒක තියෙනවා මේ ඒ අඹ උයන් පල්ලා භික්ෂුන් වහන්සේලා අඹ වේනට වැඩිනකොට අඹ පූජාව කරනවා. එතනදී ස්වාමීන් වහන්සේලාගේ පිළිගන්න සැක උපදවනවා. මොකද රජුගේ අවසරයක් නැතිව අරය මේ අඹ උයන් පල්ලාගේ ඊශ්වරත්වයෙන් ඒක දීපු නිසා එතන සැකයක් උපදව ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඒ ප්‍රශ්නේ යොමු වුණාම බුදුරජාණන් වහන්සේ එතන අනුදැනව අදහරනවා. මොකද මේ එතනදී අඹ උයන් පල්ලාගේ ඊශ්වරත්වය එතන මූලිකත්වයේ තේරෙන නිසා රජුගේ අනුමැතියක් නොමැති වුණත් එතන පිළිගැනීම වරදක් නොවන බව දේශනාවේ අට කතාව පැහැදිලි කරනවා. ඒ අනුව අපිට ඉතින් හිතන්න පුළුවන් සාමාන්‍ය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා සමහර වෙලාවට යොමු කරොත් එහෙම මේ වාහනේ හාඳුරුවන්ගේ ඒ පින්කමට යන්න කියලා ඒ එතන ඒ අධිපතිත්වය දීලා තියෙනවා නම් එයාට නැත්තම් ඕක සමහර වෙලාවට විග්‍රහ කරද්දී අපි දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේලා විග්‍රහ කරන ඒක හොරකමක් කියලා. ඒ යම් තැනක ඉසුරක් තියෙනවා නේ, ඉසුර තියෙන කෙනාට ඒව පරිහරණය කරන්න පුළුවන්, ඒක පිනකට යොමු කරගන්න පුළුවන්. මේ මෑතක දැනුත් මේ ප්‍රශ්න වර්ගයක් හිතන්නේ ස්වාමීන් වහන්සේ බස් එකේ යනකොට කොන්දස්තර මහත්තයාගේ අනුමැතිය තියෙනවා නම් අපිට පහසුවෙන් යන්න පුළුවන්. බස්සේ ඇයිති රජයේට සමීර මහත්තයා. එතකොට ඒකේ රාජ්‍ය සේවකේ තමයි මේ කොන්දස්තර මහත්තයා. එහෙම නැත්නම් ටිකට් කඩන්නේ එයා තීරණය කරොත් මේ ස්වාමීන් වහන්සේ මං බස් කූපන් ගන්නෑ, සල්ලි ඕනේ වඩින්න කියලා. එතනදී මේ අපට අයිතියක් තියෙනවා යන්න. ඉතින් එහෙම ඒක හොඳ නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ එපා කියනවා නේද අපේ ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ තුල පිනක් සිද්ධ වෙනවා. ඉතින් මේවා මහා සිවුම් කාරණා. මේ එහෙම නැත්නම් ඔයතුන පින් කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒවා වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. රජයේ දෙන අනුමැති ඒ දෙන නීතිත් එක්ක එකහස් වෙලා ඔයතු රාජෝහි අනුමැති තබ්බන් මේ හැමදෙනාම රජුට මේ අනුගත වෙන්න ඕන. අපටත් ඒ ඇඳරි නීති අයිති, රජාන අයිති. ඒක ඔය ආයතනවලදී එහෙම තමන්ට අවස්ථාව තියෙනවා පින්කම් කරගන්න. ඉතින් ඒක හොරකමක් නෙවෙයි. අර සමීර මහත්තු මේක බෙදා ගන්න ඕන. මේක හොරකමක්ද මේ හොරකමක් නෙවෙයිද මේ කොහොමද කියලා බෙදා ගන්න ඕන. ඉතින් මේ ලෝකයේ සමස්තයක් විදියට බැලුවොත් එහෙම මේ ඒ ගෙඩිය අපට අයිති නෑ, ගහට නෑ අයිති, අඹ ගහටයි අඹ ගෙඩිය අයිති. නමුත් මේ දින්නම් පලන් කියලා ඒ ඵලයේ දුන්නා වෙනවා.
පූජා කරොත් එහෙම ඒ විදිහට ඔයත් මේ ධර්මාදාසයෙන් ගලපලා තමන් ආජීවයේ පිරිසුදුව පින්කම් කරගන්න එහෙම බැරි වුණාට මේ වරදක් නැහැ. කෙසේ නමුත් පින්කම් කරොත් මං හිතන්නේ මේකේ ආනිසංසය තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. අපි හැමතරුනේ දැන් මේ පින්කම් කරනවා ගැනගෙන දෙය ගැන කතා බහ කරද්දී බොහෝ දිනකට තියෙන ගැටලුවක් තමයි අපි ඕනෑ තරම් පින්කම් කරන දැන් මෙතන ඉන්න අපේ අම්මලාට දූ දරුවන්ට තියෙන දෙයක් තමයි අපි හතර පොයටම සිල් ගන්නවා සමහර වෙලට අපි 12 පොයටම සිල් ගන්නවා. ඒත් ඉතින් අනේ අපිට හරියන්නේ නැහැ නේ. ඒ වුණා නම් මේ පන්සල පැත්ත පළාතේ ඉන්නේ නැති මිනිස්සුන්ට හරියනවනේ. මේ විදිහේ දේවල් නේ අපි ගිහින් හිතෙන්නේ අපි හැමතරුනේ. ඇත්තටම මේ හොඳ කරන මිනිස්සුන්ට හරියන්නේ නැද්ද? සමීර මහත්තයා මේ අපි දන්නවා පහනක් වුණත් දැල්වහමනේ ආලෝකයේ හතර නිවෙන්න හතර වටෙන් මේ හොලඟ එන්නේ. එහෙමයි. ඒ වගේ තමයි අපි හොඳ දෙයක් කරන්න යනකොට නොයේ මාර්ගපාක්ෂික බලවේග වැඩි. මොකද මායя වුණත් උදව් කරන්නේ බොහෝ දුරට මේ සංසාරේ ඇදී බැඳීගෙන ජීවත් වෙන කෙලෙස් වලටම බර වෙලා ජීවත් වෙන කුජලයන්ට. දේශනාව දිහා බැලුවම කවුරුතරම් ගලන්ටික ශ්‍රමණ වේස ධාරියාට පවා උදව් කරා කියලා මේ ස්වාමිනාසේ আদি මනුස්ස විග්‍රහ පරාජිකාවේදී. ඒ වගේ මේ බොහෝ දුරට මාරපාක්ෂික බලවේග ගොඩාක් අය විදිහට මේ මේ අධර්මයටම ගමන් කරන අයට බොහෝ දුරට එයයි උදව් කරනවා. ඒත් එහෙමයි අනිත් එක අපේ ඉතින් සාමාන්‍යයෙන් අපි රැකියාවක් කරනවා නම් ප්‍රාණඝාතයෙන් තොරව අපි රැකියාවක් කරනවා නම් පින් දහම් ගැන හිතලා කරනකොට අපි හිතමු අද කාලේ නම් හොටෙල්යක් විවෘත කරා කියලා. එතනදී එතකොට අපට ප්‍රාණඝාතයේ නොවන විදිහයට කටයුතු කරන්න වෙනවා. එතකොට ඊට එහා පැත්තෙන් තව කෙනෙක් ඒ කුසල් අකුසල් කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ. එයා තවත් ළඟින් මේ යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එතකොට ඒ දෙකෙන් බලානෙද්දී අර පුජ්‍යලයා පින්පව් ගැන අමතක කරලා මෙලොවට ගැනම හිතන පුජ්‍යලයා දියුණු වෙනවා. අර අනිත් ධර්මයේ ගැන හිතලා කටයුතු කරන කෙනාට දියුණුවක් ලබන්න අමාරුයි. නමුත් අපහසුයෙන් නමුත් අමාරුවෙන් නමුත් අපි කරන්න ඕන. මොකද අපි මෙලව ජීවිතේ අපි පරලොවක් විශ්වාස කරනවා බෞද්ධ විදිහට. එතකොට අපි පරලොවක් ගැන හිතනවා නම් අපි දන්නවා මේ සංසාරේ අපි සෑහෙන දුරක් ආවා. කල්ප කෙල කෝටි ගණන් ආවා. තව ඉදිරියට කොයි තරම් යයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි එහෙම හිතනවා නම් පොඩි නවාතැන්පොලක් අපි මේ මේ බොහොම පොඩි සුළු විවේකයක් අපි මොකද වර්තමාන සමාජයේ දිහා බැලුවහම අපි කවුරුත් සැකයක් නැහැ අවුරුදු 100ක් ජීවත් වෙන්නේ. ඒ අවුරුදු 40 50 වයස් සීමාව ඉක්මනකොට අපි නිරන්තරයෙන්ම ලෙඩ රෝගාබාධ වලින් පෙළෙනවා. ඒ කියන්නේ අද හැදිලා හෙට සුව වෙන රෝගාබාධ නෙවෙයි මරණය දක්වාම ඖෂධ ප්‍රතිකාර ගතිතු රෝගාබාධ. එතකොට බැලුවාම අපි මෙලව ජීවිතය ගැන හිතලා සුවයක් තකාගෙන පින්පව් ගැන හිතන්නේ නැතුව අපි මෙලව ජීවිතේ පරිපූර්ණවත් ජීවිතයක් බවට පත් කරගන්නට යොමු වෙනවා. පරලෝව ගැන හිතන්නේ පරලෝව ජීවිතේ අපි හිතලා බැලුවාම කල්ප ගණන් නරකාදීවල දුක් විඳිනවා. එතකොට අපිට පේන්නේ අපි මෙලව ජීවිතය ගැන මේ මිනිස්යානම් ලස්සනට ජීවත් වෙලා ලස්සනට දුවාදරුවෝත්තික ජීවත් වෙලා හොඳ යහපත් ශක්තිමත් ජීවිතයක් ගත කරනවා කියලා. නමුත් අපි හිතනවා පරලෝක ජීවිතේ. අපි මෙලව ගැන විතරයි හිතන්නේ ගොඩාක් දෙනෙක් පරලෝක ගැන නොසිතීමේ හේතුවෙන් තමයි මේ තරම් පවට බය නැත්තේ. අපි පරලෝක ගැන හිතනවා නම් ඉදිරි සංසාර ගමන සසර බිය දකිනවා නම් අපි පව කරන්නේ බොහෝ දුරට ඒක එහෙමයි. ඒ නිසා විශේෂයෙන්ම අපි හිතන්නට ඕන ඒ පුජ්‍යලයට හරියනවා අපට හරියන්නේ නැහැ කියලා නෙවෙයි. අපි මේ ජීවිතේ බොහොම අමාරුවෙන් ලබාගත් මේ වටිනා මිනිස් ජීවිතේ අපි මේ ජීවිතේ විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ තව අනාගතේ ගොඩාක් කල් අපට ගොඩාක් දුර යන්න තියෙනවා. ඒ නිසා ඒ දුර අනාගත ගමන ගැනත් හිතලා තමයි අපි මෙලව ජීවිත ජීවත් වෙන්න ඕන සමීර මහත්තයා. අපි හැමදෙරුනේ අපි දන්නවා මේ දැන් සෑම ඉරිදා දිනකම උදේ 8ට මෙත්නෙත් පාමුල අපිට FM රේඩියෝ සේහන ඒ වගේම රාත්‍රී 7ට සිත්නෙත් අසපෝහනවා. ඒ වගේම හැමදාම රාත්‍රී 9ට අපේ පූජ්‍ය ලේනව මංගල ස්වාමීන් වහන්සේ අතුළු ප්‍රකට ධර්මදේශකයන් වහන්සේලා පවත්වන ධර්ම දක්ෂිනා ධර්මදේශන අවශ්‍රවණය කරනවා. මේ හැමතැනකදීම විවරණ කරන දෙයක් තමයි දැන් චක්කවත්ති සේනාද සූත්‍ර වෙන්න පුළුවන් අග්ගඤ්ඤ සූත්‍ර වෙන්න පුළුවන්. අපි මේ ගමන් කරන සසර බොහොම දිගුයි. සාමාන්‍යයෙන් කල්පයක් කියන්නේ 1.164ක් විතර. අපිට හිතා ගන්න බැරි තරම් දුර ගමනක් මේ යන දුර ගමනේදී අපි මේ නැවතලා ඉන්නේ බොහොම පුංචි තැනක. මේ පුංචි තැනදී අපි පින් කරනකොට විවිධාකාරෝ බාධා එන්න පුළුවන්. නමුත් අර 1.164 තරම් දුග සංසාර ගමනට මේ කරගන්නා වූ සුළුසුළු පින්කම් පවා හේතුඵල ලබා දෙන්න හේතු වෙන. ඒ නිසා කොයිතරම් දුෂ්කර බාධකවත් පින්කම් කරන්න අපි
අපි නිර්ලෝභී වෙන්න හොඳ නැහැ. හැකි හැම විටම පින්කමක් කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ලේන මංගල හමුදුරනේ දැන් ඔය විදිහට මම මේ net fm රේඩියෝ ඔස්සේ ධර්මදේශනා ධර්ම සාකච්ඡා ප්‍රචාර වෙන වෙලාවල් සඳහන් කරද්දී බොහෝ දෙනෙක් අපිට ලිපි යොමු කරනවා. එතකොට විවිධාකාර ප්‍රශ්න සජීවව අහන්න උත්සාහ කරනවා. මේ බොහෝ දෙනෙකුට තියෙන පොදු ප්‍රශ්නයක් තමයි මේ දානය පිළිබඳ තියෙන ප්‍රශ්නය. දැන් දානය පිළිබඳ කතා බහ කරනකොට නිසි පිළිවෙලට දානයක් දෙන්නේ කොහොමද කියන එක දැන් අහනවා. කරඬුව තියන්නේ කොතනද, ස්වාමීන් වහන්සේලාට ආසන පනවන්න ඕනේ කොහොමද, එතකොට බුද්ධ පූජාවට මස් පාංශ තිබ්බට හොඳ නැද්ද? අපි පොඩ්ඩක් පැහැදිලි කරමු අපේ හැමදෙරෙන්නේ නිසි පිළිවෙලට කොහොමද දානයක් අපි සූදානම් කරන්නේ කියලා මුලින්ම. ඔව් සමීර මහත්තයෝ, මේ ධර්මදේශනා තුලින් පවා අපි දැනුවත් කරලා තියෙනවා දානයක් දෙන්න. ඒකට කියනවා මේ තුන් සිත පහදවාගෙන දන් දෙන්න ඕනේ. ඒ හිත පැහැදෙන විදිහේ පළමුව තියෙනවා නිමන්ත්‍රණය කිරීම, නැත්නම් මේ ආරාධනා කිරීම. ඒ ආරාධනා කිරීම තුළ දහත්ට්ටය සකස් කරගෙන ස්වාමීන් වහන්සේලාට ඒ නිමන්ත්‍රණය කරන පිළිවෙලක් තියෙනවා. සමීර මහත්තයෙක්ව සාංගික වශයෙන් මේ අපට සංඝයාගේ මෙපමණ ස්වාමීන් වහන්සේලා ලැබෙව, නැත්නම් අපට මහා සංඝරත්නයේ වරණ ලැබේවා, අපට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න අවශ්‍යයි කියලා මේ විදිහට දැනුම් දෙනවා. ඒ දැනුම් දීමෙන් පස්සේ මේ දැන් අට නමක් දහ නමක් කිව්වොත් ඒ පුජ්‍යලයන් වහන්සේලා නැත්තම් මහා සංඝරත්නයෙන් මට අට නමක් දේව. මේ වචනවල මහා බෙදලි තියෙනවා. ඒ කියන්නේ දැන් අර අපේ වජිරබුද්ධ සාරණාස කිව්වා වගේ මේ වගේ ආනිසංස ගන්න එපා. ඒ ආනිසංස වැරදි විදිහට ගත්තොත් නේ දැන් කෙනෙක්ට පෙනෙන්න පුළුවන් අර මුලින් කිව්වා වගේ මහා ධනපති කෙනෙක් ඒ වැරදි වැඩ කරන්න කරන්න එයාට හරියනවා. ඒ හරියන හේතුව තමයි එයා ගියාත්මේ පින් කරද්දි මේ ගියාත්මේ පින්වල ප්‍රබලත්වයනේ මේ ආත්මේ විපාක විඳින්නේ. එතකොට එයාට වස් නැහැ, දොස් නැහැ, කරන දේ හරියනවා. ඒ හරියන්නේ අතීත කර්ම ශක්තිය, පුණ්‍ය ශක්තිය. ඉතින් ඒකට ක්‍රමානුකූලව සංකලනය කරගත්තේ නැත්නම් තමයි වැරදි පැත්තකින් ඒ කටයුතු සම්පාදනය වෙන්නේ. එතකොට ඒකේ ඒ පිළිවෙල තමයි අපි සමහර වෙලාවට නිමන්ත්‍රණය කරද්දී එතන ඉඳන් වරද්දනවා. මේ සාංගිකව දානයක් දෙන්න ඕන, අපට හතර නමක්ට වැඩියෙන් ඕන, නැත්නම් මෙහෙම මෙහෙම කියලා. එතන ඒ පුජ්‍යලයන්න් වහන්සේලා සංඝ කියන වචනේ පාවිච්චි කරන්නේ මට 12 නමක් ඕන, මට 10 නමක් ඕන කියලා මේ ආමන්ත්‍රණය කිරීම තුළ ඒක පුජ්‍යලයන්න් වහන්සේලාට දන් දෙන්නේ. කෙනෙක්ට කියන්න පුළුවන් මට සංඝයාගෙන් සංඝයා වඩින් ලැබේවා කියලා ආරාධනා කරොත් ඒ ස්වාමීන් වහන්සේ තීරණය කරන ආයෙනම් අපි මහා සංඝරත්නය 19ක් වඩින්නම් 12 නමක් වඩින්නම් කියලා මේ විදිහට මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ මං හිතන්නේ සමීර මහත්තයෝ පිට දන්සලක් ගැන නෙවෙයි යව්වේ මේ බුද්ධ ශාසනයේට එක ආසෙලා දන් දෙන අර ගසට මුල නෑ ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනි කියනවා. ඉතින් ඔයත්තෝ මේ ගෙදරට යද්දි තේරුම් ගන්න එක්ක පාටම කලබලල ඕම් පඩික්කම ගණ්ඩෝ කියලා කෑ ගහලා මේ පාපිසි එලාගෙන උණු වතුර වෙනුවට මේ කකුල් පිච්චෙනවා. ඉතින් ඒක දාපුවම තමයි දන්නා මේ වතුර නිමල නෑ කියලා කකුලු පුච්චලා. ඉතින් මේ විදිහට මේ මහා කලබලයක් එතකන් මේ එතන මහා වෙන ලෝකයක ඉන්නේ. ඒ වෙන ලෝකයේ ඉඳලා ඊට පස්සේ තැඹිලි තලාගෙන මේ අර බුද්ධ පූජාව වටගෙන මේ විදිහට මේ හරි කලබලයක් තියෙන ඒ වෙලාවේ. මොකද මේ ඒ ඔයත් සූතානම් වෙලා තියෙන නැව් හතක බඩු එක නැවක පටවන්නනේ. ඒ කියන්නේ දැන් ඒ දානය සකස් කරන විදිය බලන්න. මේ ඔන්න පළමුව ගෙනල්ලා දෙනවා සුප් එකක්, ඊට පස්සේ එළවලු තම්බලා, ඊට පස්සේ ආය බැදපුවා ගෙනත් දෙනවා ආය දාන, ඊට පස්සේ කිරි ගෙනවා ආය මේ අයිස්ක්‍රීම් සැලට් ඕකෝම. ඉතින් ඔය පැය භාගේ ඇතුළත වළඳන්න එපේ. ඉතින් ඒක මහා යුද්ධයක්. මේ දානේ යුද්ධයක් කියලා කිව්වේ ඔය අර්ථයට නෙවෙයි. ඉතින් ක්‍රමානුකූලව නැත්තම් මහා බෝසත්වරු මේ දානය දුන්නේ සමීර මහත්තයෝ ක්‍රමානුකූලව. ඒ ක්‍රමානුකූල භාවය කියන්නේ දැන් උදෑසන ඒ දානය දෙන දවසට නිමන්ත්‍රණය කරාට පස්සේ ඒක නැවත මේ මම හිතන්නේ වෙන ආරාධනාව පිළිගන්න තහන උපසම්පදා ස්වාමීන් වහන්සේලාට මේ උදෑසන කැඳ ටිකක් පූජා කරන ඕක දාර රස කැබිලි, එතකොට සැලඩ් එකයි සුප් එකයි රසම් එකයි ඔක්කොම ඒ පැයටම දෙන්න ඕනේ නැහැ.
ඉතින් පන්සලේ උදේ පාන්දර ගිහිල්ලා කැඳ ටිකක් පූජා කරා නම් අර දවල් දෙන දාණය හොඳට ජීර්ණය වෙනවා, දිරව ගන්න පුළුවන්. ඊට පස්සේ කැමිලි ටිකක් සුප් ටිකක් ওই 10ට විතරක් දෙන්න පුළුවන්. අපි අර ප්‍රදාසණයට වගේ ඔක්කොම එකවර තමයි දෙන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ බෝසත්තුරු බට්ටික දීම දාණය දීම විතරක් නෙවෙයි, ඒ පින් පරිවාරයක් කරනවා. ඒ කියන්නේ දැන් මේ කෝපයක් දුන්නා නම් නැත්නම් බණපතක් දුන්නා නම් බණපතක් විතරක් දෙන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්සේ. ඒකට දුන්නා පහනක්, මේ පොල් තෙල් ටිකක්, තිරයක්, ගිනි පෙට්ටියක්, ඒ පහන් දැල්වලා බණපත බලන්න. ඒ තියෙන රාක්කයක් දුන්නා, ඊට පස්සේ පාපුටුවක් දුන්නා. ඔය විදිහට අර ඒ මව් පින්කමට අතරේකව තව වරණැන් වෙන මහා වපසරියක් තිබ්බා. ඉතින් මේ විදිහට ආරාධනා කරලා ඔයත් ওই ස්වාමීන් වහන්සේලා වඩිද්දි සකස් කරගන්න, මේ ඔයා කකුල් හොදගන්න නැත්නම් ඒ වෙලාවේ පැනගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට කකුල් පුච්චන්න එපා. මේ තදවුණු වතුරේ එහෙම නැත්නම් සමහර වෙලාවට ඒ ස්වාමීන් වහන්සේෙන් සෙරෙප්පු දාගෙන මේ සෙම ඇවිසල නිසා හරි පරිස්සමට ඉන්නේ. ඉතින් අර වෙලාවේ කකුල් දෙක තෙමලා සෙම උස්සනවා මේ සීතලේ වැල් වතුර. ඉතින් ඒවා මේ පත්‍ය අපත්‍ය විදිහ පැත්ත සීතල වතුරෙක්කුයි උණු වතුරෙක්කුයි දෙකක් තියාගෙන මේ විදිහට ඉතින් කරඬුව වඩම්මලා මේ මම හිතන්නේ ත්‍රිපිටකයේ අටුවාවල සඳහන් වෙලා තියෙන අපේ ස්වාමීන් වහන්සේ කරඬුව බුදුරජාණන් වහන්සේටත් හොඳම ආසනයක් හදන්න කියලානේ. මේ අර පුටුවක් ආච්ච ගන්නමලා මේ ඒ විදිහට නෙවෙයි තථාගතයන් වහන්සේට ඒ තමාගේ නිවසේ තියෙන හොඳම ආසනයක් සකස් කරලා මේ ඒ මේසයක් තියලා භික්ෂුන් වහන්සේලා දෙපැත්තෙන්නේ එහෙමයි සන්නස ආසනේ දෙපැත්තෙන් මහා සංඝරත්නයේ දෙපැත්තේ වඩායින්දවල මැද්ද කරඬුව ආසනයේ මත කරඬුව තබලා ඒ බුදුරජාණන් වහන්සේටත් අර මහා සංඝරත්නයේට සලකන විදිහට මම හිතන්නේ මේක අමුතු ක්‍රමයක් සමීර මාත්තු. නමුත් ඒ ක්‍රමේ නේද අපේ ස්වාමීන් වහන්සේ අවසරයි සයින් වහන්සේ. එතකොට අර මේ ඔතන ආරම්භයේ ගත්තාම බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙදින කාලය තුළදී සදහැතියෝ දම්පින්කම් කරනකොට බුදුරජාණන් වහන්සේට වෙනම අනරග ආසනයක් මැද පනවල දෙපසින් තමයි මහසදරෝණී ආසන පනවන්නේ. එතකොට එදා ඒ සදහැවතුන් තුළ මේ අදහසක් තිබිලා තියෙනවා කොයි වෙලාවේ හෝ බුදුරජාණන් වහන්සේ මගේ පින්කමට වැඩියි කියන. බුදුරජාණන් වහන්සේ වැඩියේ නැත්තත් ඒ ආසනයක් සැකෙන් කරලා තියෙනවා. ඒක දිගින් දිගටම එදා ඉඳලා සදහැතියෝ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවත් ධාතු කරඬුව මුල් කරගෙන ඒ පින්කම් කරලා තියෙනවා. ඔව් අනික මේ අපේ සායනහස මේ ඔයත්ව කරන වැරද්දක් තියෙනවා. මේ ඒ වඩිනකන් ඉන්නවා නෑ ආයතන ප්‍රධානියයි ගෙදර ප්‍රධානියයි ගෙදර කරන වැඩියේ ස්වාමීනි මහා සංඝරත්නය වඩින්න කියලා ආරාධනා කරන්න ඕන. ඔය පැරණි ස්වාමීන් වහන්සේලා එහෙම ආරාධනා කරේ නැත්තම් තමන්ගේ මව් ගෙදරවලට වඩින්නේ නෑ යනවා. අනාරාධිතව භික්ෂුන් වහන්සේලා වඩින්නේ නෑ. ඒක තමයි ගෞරවය. එතකොට එහෙනම් ඒ ආයතන ගෘහයක ප්‍රධානියා පළමුව කරන්න ඕනේ මේ අනේ ස්වාමීන් වඩින්න කියලා ආරාධනා කරන්න ඕනේ. ආරාධනා කිරීම තුළ තමයි ඒ ස්වාමීන් වහන්සේලාට අවසරය තියෙන්නේ. ඕනනම් අවශ්‍ය නම් පුළුවන් මේ දැන් අර සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා ගැටවටු ගන්නවන් ඉන්නේ සිවුරු උභයංශ කරගෙන ඉන්නේ. මේ නිවස මේ දානශාලාවක් විදිහට පරිහරණය කෙරේවා කියලා අපේ ස්වාමීන් වහන්සේ ආරාධනා කරොත් සිවුරු ලෙහන්න පුළුවන්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකවල දැන් බලන්න මේ සමීර මහත්තයා හරි වෙහෙසෙන් දාඩිය දාගෙන මේ සිවුරු පාත්‍රයේ වළඳද්දී මේ සිවුර ගැරවිලා වැටෙනවා. එහෙමයි. මේ මහන්සි එතකොට සදැහැති කෙනා දන්න කෙනා දැන් ඒක හොඳටනේ වළඳවන්න ඕනේ. ඊට පස්සේ කියන ස්වාමීනි මගේ ගෘහය මහා සංඝරත්නයේ ඍසි ලෙස පරිහරණය කරවා දානශාලාවක් විදියට පරිහරණය කෙරේවා කියලා. ඊට පස්සේ කියනවා මේ ස්වාමීනි මම කැපකරු භාවයෙන් පිළිගන්නසේකවා කියලා. එතකොට කියන්න පුළුවන් තැඹිලි එකක් ගේන්නකෝ නැත්තම් මුකු කියන්නේ නැහැ සමීර මහත්තයෝ. ඒ අර කියන්න අවසරය දෙන ස්වාමීනි ඕනම දෙයක් අපට දැනුම් දෙන්න. ආ එහෙනම් ඒ ස්වාමීනාංශයට මේ ලුණු ටිකක් මැදින්නම් ඉල්ල ගන්න පුළුවන්. ලුණු ගෙඩියක් කොච්චි කාරලක් කාරිය ගේන්න කියලා එමි ඉල්ල ගන්න පුළුවන්. අර සිවුර එහෙම පැවරීම තුළ බුරුල් කර ගන්න පුළුවන්. ඒකාංශ කරන ඍසි ලෙස වළඳලා නැවත උභයංශ කරගෙන ඉතින් වටිනවානේ. එව නැත්නම් ඔයත් ඔය ඝන සිවුරු දෙපට සිවුරු තනිපට සිවුරු පෙරවගෙන එහෙම වළඳද්දි ටිකක් අමාරුයි. අපි මහා සංඝරත්නයේ පහසුව බලා ගන්න ඕනේ. ඊට පස්සේ මම හිතන්නේ ඒකේ අර ශික්ෂාවක් තියෙන අපේ ස්වාමීන් වහන්සේ යෝපන බික්කු සංඝිකා ලාභ අත්තනෝ පරිණාමයේ පාචිත්‍යම් පාචිත්‍ය කියන්නේ මේ ඒ ගිහි ඇත්තොන්ට ඉසුරක් නැහැ නේද ඒ සාංගය කරාට පස්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ගිහි ඇයිට විතරක් නෙමෙයි ඒ දේ
භික්ෂුන් වහන්සේ නමකට වුණත් යම් කෙනෙක් තව භික්ෂුවකට ඒ යම් දායකයා පූජාවක් කරන්න හදනකොට ඒක ඒ භික්ෂුවට දෙන්න එපා අනිත් භික්ෂුවකට දෙන්න කියලාවත් කියන්න බෑ. එතන ආපත්‍ය දුෂ්කටාපත්‍ය කියලා කියනවා. ඒ සාංගික ලාභ වලට ඔයත් අත තියන්න තහනම්. ඒ සාංගික කරාට පස්සේ ඒක සංඝ සතුයි. ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දුන්නට පස්සේ ආයේ ආ එන්නකොක්ක මේ අටපිරිකර අත ගසන්න ඔය අම්මා ගන්නකෝ කියලා එහෙම ඉසුරක් නැහැ. මේවා මේ ගොඩක් හදා ගන්න තියෙන සමීර මාත්‍යෝ. ඉතින් එහෙම නැත්තම් කොහොමද සාර්ථකව පින්කමක් කරගන්නේ? ඉතින් මේ දැනට මේ ටික මතක තියාගත්තොත් ඇති. එහෙම නැත්තම් ඔක්කොම බර වැඩි වේවි. අපි ඕනෑ තරම් පින්කම් කරනවා. මේ පින්කම් කරද්දී ඒ වගේ නිසි ඵල ලබන්නට, එහෙම නැත්නම් ආනිශංස ලබන්නට නිසි මඟ දෙන පින්කම් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපි හැමදෙරම මතක් කරා වගේ අපේ අමාමෑණි ත්‍රිදොණතිලක බුදුපියාණන් වහන්සේ දා ජේතවනාරාමේ වැඩ සිටියේ යම්මා ආකාරයෙන්ද උන්වහන්සේ මැද්දේ වැඩෙද්දී සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙපස වැඩ සිටිය. ඉන්පස්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ සිටිය. මෙන්න මේ ආකාරයට තමන්ගේ නිවස, එහෙම නැත්නම් මේ හදන දානශාලාව කරඬුව මැද්දේ වැඩ හිඳලා දෙපස ස්වාමීන් වහන්සේලා වැඩින්න ආකාරයට සකස් කරන්න පුළුවන් නම් වඩාත් එය ප්‍රතිඵලදායක බවට පත් වේවි කියන එක තමයි අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ. දැන් අපි හැමෝටම මේ දානේ පිළිබඳ කතා බහ කරද්දී මේ වජිරබුද්ධ හැමෝටම දානේ දෙන්න පෙර යටිවතක් තියෙනවද? එහෙම නැත්නම් දානේ දීමෙන් පසු අපි මොකද්ද කරන්න ඕනේ? ඔව්, දානේ පිළිබඳව දේශනාවේ පැහැදිලි වුණා සමිර මහත්තයෝ. මේ පෝරව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව කියලා ආකාර තුනකින්. එහෙමයි. පෝරව චේතනාව කියලා කියන්නේ දානය දෙන්නට ඉස්සර වෙලා තමන්ගේ හිත ඒ වෙනුවෙන් හිත යොමා ගන්නට ඕන. මොකද අපි බොහෝ දුරට දානය දෙන්නට ඉස්සර වෙලා අපි ජීවිතේ කලබලයටපත් වෙලා දෙන ඒ සියලු වැඩ කටයුතු අවුල් කරගෙන පූර්ව චේතනාව කුසල චිතිය යුතු අලෝභ අද්වේෂ අමෝහ කියන මේ කුසලත්‍රය ඇති වෙන්න ඕන හිතක. එතකොට තමයි පින කියලා කියන්නේ. එතකොට අපි කලබලයටපත් වෙලා ලෝභයෙන් ද්වේෂයෙන් ඉන්න අයටත් කෑ ගහලා එතන කලබලයටපත් වෙලා මේ පින්කම කරන පූර්ව චේතනාව අපිරිසුදු වෙනවා. එතකොට පූර්ව චේතනාව අපිරිසුදු වුණා කියන්නේ මේ පින්කම සාර්ථක නැහැ, පරිපූර්ණත්වයක් නැහැ. ඊළඟ මුංචන චේතනාව කියන්නේ දාන දෙන අවස්ථාවේ මේ පින්කම ඒ ස්වාමීන් වහන්සේලා හෝ වැඩියට පස්සේ ඒ දානමාන පිළිගන්නවන අවස්ථාවේ බොහොම සදහසිතින් මහා සංඝරුවනේ ගුණ සිහිපත් කරගෙන බොහොම ගෞරවයෙන් ඒ කටයුතු කරන්නට ඕන. එහෙම නැත්නම් අපි කලබල වෙලා එතනත් කරන්න ගියොත් එහෙම එතන මුංචන චේතනාවත් අපි අපිරිසුදු කරගත්ත වෙනවා. එතන පූර්ව මුංචන අපර කියන චේතනාව තමයි අවසාන දන් දීලා අවසානයේ සතුට වෙන්නට ඕන. සතුට කියන්නේ අපි මම මේ කරගත්තා වූ පින මාගේ මියගේ ඥාතීන්ට සෝය පිණිස වේවා, සැනසෙල්ල පිණිස වේවා, ඒ වගේ මටත් මේ ඉපදෙන මියදෙන සංසාර දුකින් නිතරව නිවනින් සැනසෙන්න නිවන් දකින්න පාරමිතාවක් වේවා කියන අපි හිත ඇති කරගන්න ඕන. එහෙම නැතුව අපි දන් දීලා අවසානයේ අපරාධය අපි මේතරම් වියදමක් ගියේ අපි ගොඩාක් දුරට අද සමාජ ඉදහා බැලුවාම අයවැය අවසානයේ දාන දෙල අවසානයේ අය ගණනය කරනවා. එතකොට එතනදී බොහෝ දුරට ඒ අපර චේතනාව එයා මේ අපිරිසුදු කරගත්තා වෙනවා. දැන් අපේ හැමදෙරනේ ඔය අතරේ තව මේ අතුරු ප්‍රශ්නයක් පැනනගෙනවා. දැන් මේ සංඝගත දක්ෂිනාවක් කරද්දී එහෙම නැත්නම් සංඝයා වහන්සේ උදෙසා දානයක් පූජා කරද්දී බොහෝ නිවෙස්වල ඇති වෙන ප්‍රශ්න තමයි අපි නායක හැමදෙරන්න කියලා කියනවා. අනේ අපේ හැමදෙරනේ අපිට එහෙනම් 19ක් වඩම්මලා දෙන්නකෝ කියලා කිව්වෙන් පස්සේ දැන් නායක හැමදෙරෝ බොහොම අපහසුතාවෙන් හරි සොයාගෙන ඔන්න 5-9ක් එක වඩිනවා දානෙට. ඊට පස්සෙ ඔන්න ගෙදර ගෘහමූලිකාගේ මූණක් ටිකක් හොඳ නැහැ. ඇත්තරම අපේ හැමදෙරනේ එතකොට කියනවා බලන්නකෝ කොච්චර කිව්වත් අපේ ගෙදරට එක්කන් ආවෙ නැන් දැන් ඉතින් ඔන්න අපිට හරියට මේ දානේ පූර්ණේ කරගන්න බැරි වුණා කියලා. ඇත්තම අපි හැමදෙන්න අවම ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවද මේ සංඝගත දක්ෂිනාවකදී මංගල හැමදෙරෝනේ? ඔව් සමීර මහත්තෝ, එහෙම එකක් නැහැ. ඔතන මේ මම හිතන්නේ අපේ සානංශ මේ සාංගික වාක්‍ය කියනවනේ. ඔකේ අර්ථය ওই සිංහල අර්ථයේ ඕකාස මයම් බන්තේ ඉමම් භික්ඛං සපරිකාරං සාර්ථ පරිකාරං බික්කු සංගස්ස දේම. මේක මේ ස්වාමීන් වහන්සේලා එකක් නෙවෙයි. එහෙමයි. ඒක ඔය ඇත්තුන්ගේ එකක්. ඔය ඇත්තෝ දන්නේ. ඔය ඇත්තෝ ඒ තරම් දුර්වලයි. ඒ කියන්නේ අවකාශයලන මයම් බන්තේ අවසරය ස්වාමීන් මා සන්තකේ තියෙන ඉමම් භික්ඛම් මේ භික්ෂාව පරිස්කාර අෂ්ට පරිස්කාර බික්කු සංගස්ස දේම මහා සංඝරත්නයට දෙනවා. මෙන්න මේකයි වචනය. ඒක ඔයත් දන්නේ නැති නිසා තමයි කියන්නේ මා කීවාට පසු කියන්න. මා කීවාට පස්සේ මේක කියන්න කියලා ඕකාසමය බන්තේ. ඒක ඉතින් කාල කතානම් සංගත්තාය මොංගත්තාය නිබ්බත්තාය ඔය විදිහට තව තව ටිකක් එකගල තව නමක් දාලා එහෙමත් කරනවා. ඉතින් මේ සාංගික සංඝ එක නැත්නම් සමූහයට අයිති කිරීම.
ඒ සමූහයේ කියන එක දැන් මේ ඕකේ උත්තරේ සමීර මහත්තයා එතනම තියනවා මේ 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 ඉන්න ස්වාමීන් වහන්සේලාට විතරක් නෙමෙයි දෙන්නේ අතීතයේ බුද්ධ ශාසනයේ සරුවත් මුගලන් නන්ද රාහුල ආනන්ද ආදී අවිජහිතව පැවතගෙන එන මහා සංඝ රත්නයට මේ අනාගතේ දැන් ඒ කියන්නේ මේ පින්කමක් කරද්දී මේ මේ හරි පුදුමයි මේ බුද්ධ ශාසනය විතරක් මෙහෙම එකක් තියෙන යමක් දෙද්දී අපි වර්තමාන අනාගතය කියලා මේ දෙකටනේ දෙවෙන්නේ නමුත් මේ මෙතන මේ අතීතයටත් එක්කාසු කරලා තියෙනවා එතකොට මේ පහුගිය අතීතයකට කොහොමද පිනක් සංතරපණය වෙන්නේ ඒ පින්තුණි මේ හිතේ විසිතුරු භාවය හිතේ උක්කර්ෂවත් භාවය හිතේ ප්‍රමුදිත භාවය හිතේ විසරද භාවය හිතේ මේ පංච නීවරණ ප්‍රහාණය කිරීමට මේ දානය තරම් ඖෂධයක් නැහැ. ඒ කියන්නේ දන් දීම සත්පුරුෂයන්ගේ ධර්මතාවයක්. ඒ සත්පුරුෂ ගුණධම් සිතන්දි සිතන්දි හිතට මහා පුදුම මේ ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑම ගැන එක තැනක සටහන් වෙනවා මේ හිතන මහා ගිනි කඳක් ඇවිලෙනවා. ඒ ගිනි කඳ වතුර ගහලා නිවෙනවා. වතුර ගහලා දැන් නිවුණාට පස්සේ අඟුරු ටික විතරක් තියෙනවා. මේ ගින්න ඉවරයිනේ. හැබැයි ගින්න ඉවරුණාට මේ ගින්දර ඉවරුන්නේ නැහැ. එතනේ ගින්න ඉවරුණාට ගින්දර ඉවරුන්නේ නැහැ. ඕන සැදැහැති කෙනෙක්ට නැත්තම් වීරිවන්ත කෙනෙක්ට සමීර මහත්තු ඇවිල්ලා අර වේලිච්ච ලී දෙකක් එකට අතුල්ලලා අතුල්ලලා නැවත ගින්න උපදව ගන්න පුළුවන්. එතකොට මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අර ගිනි කඳක් වගේ බැබලි බැබලි ඉඳලා පිරුණාම් පෑවෙනවා. සැදැහැති කෙනාට අර ගින්න උපදවනවා වගේ ඒ ගින්න මේ ගින්න නැති වුණාට ගින්න උපදවනවා වගේ ධෛර්යයෙන් වීරියෙන් ශ්‍රද්ධාවෙන් නැවත ඒක මතු කර ගන්න පුළුවන්. ඒ තැනැත්තට මේ තථාගතයන් වහන්සේ නැවත අර ගින්න හටගත්තා වගේ බැබලෙනවා වගේ ඒක හඳුනන සමේ චිත්තං සමප්පලං. එතකොට මෙන්න මේ ස්වභාවය නැත්තම් මේ ක්‍රමය අපි තේරුම් ගන්න ඕන මේ මහා සංඝ රත්නය නැත්තම් හිස්සොල ප්‍රමාණයෙන් සිවුරු ප්‍රමාණයෙන් අපට තීරණය කරන්න බෑ. ගුණයේ කෙලවරක් නැහැ. ඒ නිසා අපි මේ මහා සංඝ රත්නයෙන් කී නමද වඩින්නේ? ඕකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. මේ මේ ඒ ස්වාමීන් වහන්සේ මහා සංඝ රත්නයට දාන දෙන්න ආරාධනා කරලා තියෙනවා. හැබැයි එයාගේ හොඳ ප්‍රබල හිතක් තියෙන්න ඕන. ඒ ආරාධනා කරාට පස්සේ වැඩලා තියෙන්නේ මේ හොඳ නැති ස්වාමීන් වහන්සේ නම සිල් නැති නෙවෙයි නිකම් මේ කර්මාන්තවලේ දිලා භාවනාව කරන්නේ නැති මේ සංගණික ආරාමතා බස් ආරාමතා මේ පිරිස එක්කා වෙලා කතාවේ ඇලී ගලී වාසය කරපු ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ දානෙට වැඩලා තියෙන්නේ. ඉතින් නැමි නැමි ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා වැඳලා බොහොම ගෞරවයේ උපාසකතුමා දන්නවා ස්වාමීන් මහා සංඝරත්නයේ හෙට අපේ නිවසට වැඩිවා කියලා නැත්නම් මහා සංඝරත්නයේ වඩනු ලැබේවා කියලා ආරාධනා කරේ. දැන් එතකොට එහෙනම් ඔයත් ඔගේ ආරාධනාවමනේ මේ අපිට ඕනේ පින් කරගන්නද නැත්නම් අල්ලපු ගෙදරට පෙන්වන්නද මේ ඕගොල්ලෝගේ ගෙදරට පස් නමයි අපේ ගෙදරට හත් නමක් වැඩියා කියලා එහෙමද ඕනේ? එහෙමනම් මේ පිරිවෙනකට කතා කරලා එහෙම නැත්නම් එහෙම ලස්සනට ඒක කරගන්න. එහෙම නැත්නම් පිනක් සිද්ධ වෙනවා නම් ඒ පිනක් සිද්ධ වෙන්න වැදගත් වෙන්නේ ගණන නෙවෙයි තමන්ගේ හිත. හිතයි රැක ගන්න ඕනේ, හිතයි යොමු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට උත්තර සත්කාර කරලා සම්මාන දක්වලා වැඩම යවුවා. හවස මේ ස්වාමීන් වහන්සේ මේ උදැල්ලක් ඉල්ලගෙන එනවා. එහෙම අර කර්මාන්ත වැඩක් තිබිලා ඊට පස්සේ අර උපාසක තැනත්ත දන්නවා මේ ස්වාමීන් වහන්සේ හැටි. උදැල්ල මේ ආසනයේ නැකෙදින්නේ නැතු ඕන් ගන්න කියලා විසි කරා. දැස් දැන් මේ ස්වාමීන් වහන්සේට හරි පුදුමයි. හිතේ උදේ සලකපු විදියට හවසේ ඉතින් පිට උඩින් වඩින්න කියයි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. ඊට පස්සේ ඇහුවා. ඇහුවට පස්සේ ස්වාමීන් වහන්සේට උත්තර දෙන ගෘහපතිතුමා ඒ මේ මම මහා සංඝ රත්නයට උදේ සැලකුවේ මේ ඔබ වහන්සේට. මේ ඔබ වහන්සේටයි මේ සලකන්නේ. එතකොට එහෙම එහෙමනම් පින්තුනි මේ මහා සංඝ රත්නය මහා සංඝ රත්නය කියන එක ඔයත් සීමා දාගන්න එපා. එහෙම සීමා දාගත්තොත් ඒක පුජ්‍යල නිමන්ත්‍රණයක් වෙනවා. එහෙම නේද? ඒක නිසා ඒ විදියට සීමාවක් නැතුව අපේ නිවසට ආරාධනා කරන්න කී නමක්ද වඩින්නේ ඒ වඩින ස්වාමීන් වහන්සේලා සතුටින් පිළිගන්න.
දැන් එක නමක් හරි කරන්න දෙයක් නැහැනේ. ඒ ධනය, කාලය, ශ්‍රමය සියල්ල මේ ව්‍යර්ථ වෙන්න දෙන්න බෑනේ. දැන් මහා බෝසත්තුරුත් කරේ එහෙම. උන්වහන්සේලා මේ එන්නකෝ කවුරු හරි මගේ හිස ගෙනියන්න කියලා මේ බෝඩ් ගහලා තිබ්බේ නැහැ. අවස්ථාවක කීප දෙනෙක් මරනවා, තමන්ගේ ඔළුව හොයා ඒ උඩුව හැඩේ තියෙන මිනිස්සු මරනවා කියලා දැනුණාට පස්සේ ආයෙන මේ ගෙනියන්න කිව්වා. ඒ බෙදීම සයින්සර භික්ෂුන් වහන්සේලා අතර තියෙන එකක් නේ, චතුවග්ග, පංචවග්ග, දසවග්ග, විසතිවග්ග කියලා. අතේ විසතිවග්ග කියලා ආකාර විනය කර්ම වලටයි සාංගිකත්වය ගිහි සමාජයට ඒක අයත් වෙන්නේ. හොඳයි, අපි දන්නවා දානං සීලංචන එක්කම්ම පඤ්ඤා විරේන පංචමං කන්ති සච්ච මදිත්තානම් මෙත්තු පෙක්ඛයි මේ දස කියලා. අපි දස පාරමිතාවන් පිළිබඳ කතා බහ කරද්දී මුලින්ම තියෙන්නේ දානය. ඉතින් දානය විතක පාරමිතාවක් බවට පත් වෙනවා, තවත් විතක පිනක් බවට පත් වෙනවා, තවත් විතක කුසල කර්මයක් බවට පත් වෙනවා. අපි අපේ හත් දවස් දානයක් වෙන්න පුළුවන්, තුන් මාස දානයක් වෙන්න පුළුවන්. මේ විදිහේ gedatta භික්ෂුන් වහන්සේලා වඩම්මල කරන දානයක් නැත්නම් වෙනත් දානයක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි හැමතුරුනේ මේක පාරමිතාවක් වෙන්න, එහෙම නැත්නම් කුසල කර්මයක් වෙන්න, පිනක් වෙන්න අපි තුන් විදිහකට දානය දෙන්න ඕනද, නැත්නම් එකම දානයකදී මේ අවස්ථාව තුනම සම්පූර්ණ වෙනවද අපි හැමතුරුනේ? ඔව්, දානය කියලා කිව්වහම සමීර මහත්තයෝ, දාන පාරමිතාව, උපපාරමිතාව, පරමාර්ථ පාරමිතාව වශයෙන් ආකාර තුනකට යෙදෙනවා. එතකොට දාන පාරමිතාව කියලා කියන්නේ දුවාදරුවෝ දන් දීම, බාහිර වස්තුපකරණ දන් දීම, සාමාන්‍ය අද සමාජයේ කරන දේ දානය කියන එක. එතකොට උපපාරමිතාව කියලා කියනවා ශරීර අංගපසංග දන් දීම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බැලුවහම මහ බෝසත් අවස්ථාවල ජාති සංසාරේ මහසයුරේ ජලයට වඩා ලේ දන් දුන්නා කියනවා. එතකොට මහා පොළොවේ පස් වලට වඩා මස් දන් දුන්නා කියනවා. ආකාශයේ තරු වලට වඩා නේත්‍ර ගලවලා දන් දීලා තියෙනවා. එතකොට මහා මෙරටත් වඩා උසට උටුණු සහිත හිස පවා කපලා දන් දීලා තියෙනවා රජකම් කළ අවස්ථාවලදී. එතකොට ඒ දාන උපපාරමිතාව, දාන පරමාර්ථ පාරමිතාව කියලා කියනවා මේ ජීවිතයේ පරිත්‍යාගය. එතකොට මහා පෙරම් පුරණ මහා බෝසත්වරු, බුදුබව පතන මහා බෝසත්වරු දාන පාරමිතාව, උපපාරමිතාව, පරමාර්ථ පාරමිතාව කියන ආකාර තුනම පුරන්න ඕන. එතකොට පසේ බුද්ධත්වයේ පතනයි දාන පාරමිතාව, දාන උපපාරමිතාව කියන පාරමිතික සම්පූර්ණ කළ යුතු වෙනවා. එතකොට අපි අරිහත්ත්වය ප්‍රාර්ථනා කරන අය, සසර දුකින් ඈතර වෙන්න ප්‍රාර්ථනා කරන අය විශේෂයෙන්ම මේ දාන පාරමිතාව පූර්ණය කරන්න ඕන. එතකොට දානය කියන අපි දිගින් දිගටම මේ පාරමිතාවක් වශයෙන් එක දිගට මේ සිදු කරගෙන යනකොට අපට අරිහත්වයට හේතු වෙනවා. වගේම මේ පිනයි කුසලයයි කියන්නේ බොහෝදුරට අපේ සයින්හංස මම නම් දකින්නේ එකක් විදිහට. ඔව්, එකක් විදිහට තියෙනවා. නමුත් සමහර තැන්වල තවරනවා මේ සලනය කරනවා කියන්නේ මේ කපා හරිනවා, කෝ කියන්නේ නරක. ඒ නරක ජාති සලනය කරනවා කුසලය. ඒක මං හිතන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් පවයි අකුසලයයි එහෙමනොත් දෙකක් වෙන්න ඕන දෙයි සයින්හංස. පින කියන්නේ සසරට හේතු වෙන දෙයක්, කුසලය කියන්නේ නිවනට හේතු වෙන දෙයක්. එතකොට දැන් අර පාරමී කියන එක සමීර මහත්තයා අපිට මේ ත්‍රිපිටකය තුල බලද්දී ඒක ඉලක්කගතව කියන්නේ මේ යාට විශේෂ ඇල්මක් තියෙනවා. මේ මේකමයි මේකමයි දැන් අර ධර්මදේශනා කරද්දී උනත් මේ සරද තවුසගේ ඒ ප්‍රවෘත්තියේ සරුව ස්වාමීන් වහන්සේ සරද තවුස වෙලා ඉද්දී මේ බණ කිව්වට හිත ගියේම ධර්මසේනාධිපති ස්වාමීන් වහන්සේ කෙරේ. ඒ කියන්නේ යාගේ හිත අර කොයි වෙලාවෙත් ඒකමයි පිහිටන්නේ, එතනමයි පිහිටන්නේ. ඒ ඒකට විශේෂ ගුණාංග සමුදායක් එක්කාසු වෙලා එන්න ඕන. දැන් ওই පාරමී වල මනෝ ප්‍රනිදාන, වාග් ප්‍රනිදාන, ඊට පස්සේ ওই මහා ප්‍රනිදාන නිර්මාණය වෙන්නේ. ඉතින් මේ සොළුවෙන් පටන් ගන්න සිතවිල්ල සමහර වෙලාවට ඉලක්කගතව ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ යාගේ හිත නිතතිම්ම පිංකම් කරොත් මේක මේ අග්‍ර ශ්‍රාවක භාවයේ පිණිස, නැත්නම් මේක මේ අග්‍ර උපස්ථායක භාවයේ පිණිස වේවා වේවා කියන මේ පැතුමක් එක්ක ඒ සසර ඇඟවල් මාරු වුණාට හිත මාරු නොවි මේ යන ගමනක් තමයි මම හිතන්නේ පාරමී කියන්නේ. කුසලයේ කියන්නේ යා නිස්සරණ අධ්‍යාසයෙන්, ඒ කියන්නේ මුකුත් බලාපොරොත්තු වෙන්නේ, කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන්නේ ඒකෙන් දකින්නේ නිවන. මේ ආහාරයේ, ඒ ආහාරයේ දැන් අපි දන්නවා ආහාරයෙන් මේ
අපි ධර්ම දේශනාවට තෙලිපෙලි කරා මේ රාග දේශ මොහ නිර්මාණය වෙනවා. ඒකේ එයා ධර්මකාමීව හිතලා මේක සුද්ධාෂ්ටක රූප, මේ රූප කලාපයන්ගෙන් නිස්පන්න මේවා අනිත්‍යයි, මේ ආහාරයත් අනිත්‍යයි, මේ විදිහට අර ඛණ්ඩනය කරමින් ඒකේ ආනිසංස භක්ෂයක් නැහැ. එයාගේ හිතේ අර ප්‍රමුදිත භාවය නෙමෙයි නිස්සරණ භාවයත් එක්ක එක්කාස වීම වෙන්න ඕන මේ ධර්මයේ සඳහන් වෙන විදිහට. කුසලයේ කියන්නේ එතකොට පින කියන්නේ ටිකක් මේ සෝබනයි, කුසලයේ කියන්නේ මේ සෝබන ගතියක් නැහැ, නිවනට එක්හස වෙලා. පාරමී කියන්නේ ඉලක්කගතව ඒ ඉලක්කය විතරමයි එයාට මෙනෙහි වෙන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයක් වෙන්න ඕනේ තියෙන සමීර මහත්තයෝ. හොඳයි, අපි හැමතුරුනේ අපේ කාලය ටිකෙන් ටික ගත වෙලා යද්දී අවසාන ප්‍රශ්නෙට යොමු වෙන සූදානම්. දැන් අද ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරපු මෙම කසාගල රාජමහා විහාරස්ථානයේ ඉන්න පිරිස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් net fm radio ඔස්සේ ලංකාව පුරාම ශ්‍රවණය කරන පිරිස වෙන්න පුළුවන්. අපි දන්නවා මේ බොහෝ දිනකට දැනෙන ප්‍රශ්නය තමයි අද ඔන්න ලේනෝ මංගල ස්වාමීන් වහන්සේ සඳහන් කළේ මෙන්න මේ විදිහට දාන්න දෙන්න. අපේ වජිරබුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කළා මේ විදිහට. නමුත් අනේ අර ස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේ විදිහට සූත්‍රයක් විවරණය කරද්දි සමහර විට කියනවා ආලේනෝ මංගල හාමුදුරුවෝ මේ ගැන කිව්වේ මේ විදිහට, මේ වජිරබුද්ධ හාමුදුරුවෝ මේ විදිහට කිව්වා, අපේ කැටවල හේමලෝක හාමුදුරුවෝ මේ විදිහට කිව්වා, ගලගම ඥාන්දීප හාමුදුරුවෝ මේ විදිහට කිව්වා. මේ විදිහට විවිධාකාරු ස්වාමීන් වහන්සේලා විවිධාකාරු විදිහට අර්ථ දක්වන අපි කොහොමද පිළිගන්න ඕනේ මෙන්න මේ ගැටලුවට කොහොමද අපි හාමුදුරුවෝ පිළිතුරක් ලබා දෙන්නේ? ඔව්, අපි ධර්මයත් එක්ක හිතන්න ඕන. මොකද අපි කවුරුත් ධර්ම දේශනා කරන්නේ ත්‍රිපිටකය තුලින්. එහෙමයි. බුද්ධ දේශනාව මාතෘකාව මව ස්ථානයේ තියාගෙන තමයි අපි ධර්ම දේශනා කරන්නේ. එතකොට යම් යම් ධර්ම කාරණා ගැන එක එක සැක පහළ වුණාම අපි බලන්න ඕන ත්‍රිපිටක දේශනාව දිහා. එහෙමයි. සතර මහා උපදේශ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. බුදුර භික්ෂුන් වහන්සේලාට සතර මහා උපදේශ කියලා මේ යම් ධර්ම කාරණයක් ගැන ගැටලුවක් ප්‍රශ්නයක් පැන නැගුණා නම් අනිවාර්යෙන් මේ භික්ෂුන් වහන්සේ සතර මහා උපදේශ වලට යොමු කරවලා බලන්න ඕනේ. ඊට පස්සේ තමයි තීරණේ තමන් සතු වෙන්නේ. හැබැයි තමන්ගේ තීරණේ දුර්වලම තීරණේ විදිහට තමයි දේශනාවේ ස්වාමීන් වහන්සේ සටහන් කළේ. ඔව්. තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මා. ඒ භාගතුන් වහන්සේ ධර්මයේ ස්වාක්ඛාතයි. ඒ ධර්මයේ තුල රාගේ ප්‍රහාණය වෙන්නේ නැත. ඔයත්තුන්ගේ දැන් ඔය සතර මහා උපදේශ කියලා සූත්‍රයේට විනයට ධර්මයට ඒ පුජ්‍යලයන් ඒ ගලපන්නේ එක දැනෙන්නේ නැහෙනේ. ඔයත්තු මෙහෙම බලන්නකෝ. ඒකෙන් නූපං අකුසල ධර්ම ඉපදෙනවද? උපන් අකුසල ධර්ම වැඩි දියුණු වෙනවද? එහෙම නැත්නම් ඉපදිච්ච කුසල ධර්ම යටපත් වෙනවද? ආයේ කුසල් ඉපදෙන්නේ නැද්ද? මෙන්න මේ වගේ චක්‍රයක් තියෙනවා. මේ චක්‍රේ තමන්ටම බලා ගන්න පුළුවන්. ඒ තමන්ගේ හිත ඒ කටුත්ත සිද්ධ කරද්දී රාගයට නතු වෙනා නම්, ද්වේෂයට නතු වෙනා නම්, මෝහයට නතු වෙනා නම් ඒක කරන්න එපා. ඉතින් මේක මේ මේ පුජ්‍යල ප්‍රතිබද්ධයි සමීර මහත්වෝ. දැන් කෙනෙක්ට මේ ප්‍රියදේ දැන් මේ ලෝකයේ ප්‍රණීත භෝජන තියෙනවානේ, සේයතාපි බික්කේ පනීත භෝජනානි සප්පි නවනීතං තේලම් මදුපානිතං මච්චෝ මන්සෝ. ඔය විදිහට බෙදලා යන්නේ සමීර මහත්තු. ඉතින් මේ ඒක තමයි සමස්තය. හැබැයි කෙනෙක්ට මේ මාළු වමන යනවා, මාළු දැක්කහම මේ ඔක්කාරය දෙනවා, වමන යන්න පුළුවන්. ඒ නිසා මේ තමාට ප්‍රතිබද්ධයි, තමාට කෙනෙක් අප්පිරිය දුප්පත් යයි සම්මත සම්බෝලේ ප්‍රණීත භෝජනයක් වෙන්න පුළුවන්. එතකොට ඒක එයාට පූජා කරගන්න නැත්නම් බුදුරජාණන් වහන්සේට දුකක් දැනෙනවා. එතකොට එහෙනම් තමන්ට මේ ධර්මානුකූල නූපන් කෙලෙස් ඉපදෙන්නේ නැත්නම්, උපන් කෙලෙස් වැඩි දියුණුවට වෙන්නේ නැත්නම් ඒ දේ අහද්දී ඒක මේ තථාගතයන් වහන්සේ ධර්මයට ගැළපෙනවා. එහෙම නැත්නම් යම් තැනක රාගය වැඩි වෙනවා නම්, ද්වේෂය වැඩි වෙනවා නම්, මෝහය වැඩි වෙනවා නම් එතන ඒ දේ කිව්වට වැඩක් නැහැනේ. ඒ දේ කිව්වට තමන්ට ගැළපෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ, තමන් අතීතයේ සරණ බන්ධනයේ ලක් වෙච්ච තැන, මේ අතීතයේ බොහොම ලස්සන බිරිඳක් එක්ක ජීවත් වෙච්ච තැන, මේ සමය ගත කරපු තැන තමන් ඉඳගෙන භාවනා කරනවා කියලා එතන එතකොට හිත පිහිටන්නේ නැහනේ. ඒ පිහිටන්නේ නැති වුනහම ඒක වෙනස් කරන්න ඕන. ඉතින් ඒ විදිහට තමන් මේක මේ කාගේවත් පිහිටකින් යන්න පුළුවන් කමක් නැහැ. ධර්මයෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා ධර්මයේ දැනගෙන. ඊට පස්සේ තමන්ට ඒක ගලප ගන්න ඕන. ධර්මාදාසේ දහම් කැඩපතින් තමන්ට ගලපගෙන මේකින් රාගය
දියුණු වෙනවාද, ද්වේෂය දියුණු වෙනවාද, මෝහය දියුණු වෙනවාද කියලා ගලප ගන්න ඕනේ. එහෙම කළොත් තමයි ඉතින් ඒකට මහා නුවණක් තියෙන්න ඕනේ. ඒකයි කැටෝලයේ මාළෝක ඥාන මේ නායක හාමුදුරු ඊට පස්සේ ගලගමුවේ ඥානදීප හාමුදුරුවලාදී මේ මහා උත්සාහයක මේ net එක යෙදෙන්නේ. ඉතින් අද අපිට සතුටු වෙන්න පුළුවන් අද මේ රුවන්ගිරි කන්දාරණ්‍ය සේනාසනේ ඉතින් අපි මේ ධර්මයේ කියාගත්ත මේ ගුරුවරු වාසය කරන්නේ බුත්තල බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ නමකුත් අපේ මේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වෙලා මම හිතන්නේ net එකට අපින් සිද්ධ වෙනවා ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නම පළවෙනි වතාවට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ සභාපතිතුමන් ඇතුළු ඒ හැම දෙනාටමත් ඒ ධර්ම කථිකානන් වහන්සේ නමක් නිර්මාණය කරන්න දැක්ව සහය මහා පිනක්. පැත්ත සතුටට පත් වෙන. ඉතින් මේ විදිහේ ධර්මයේ ගලප ගන්න හේතු ආසනා වේවා කියලා ඉතින් අපි හැමදාටම ආශිර්වාද කරනවා. අද අපි හැමදෙරෝනේ අපි දන්නවා අද net fm රේඩියෝව කසාගල මේ රාජමහා විහාරස්ථානයේදී කුරුණෑගල කුඹුගැටේ කසාගල රාජමහා විහාරස්ථානයේදී ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව පවත්වන ලබන්නේ උදෑසන අෂ්ටාංග ශීලයේ සමාදන් වීමේ අනතුරුව අද රාත්‍රියේ 9 දක්වා විවිධාකාරු පින්කම් ඔබට ශ්‍රවණය කරන්නට අත්විඳින්නට හැකියාව තිබෙනවා. මේ පින්කම් අනුමෝදන් කරන්නට හැකියාව තිබෙනවා. ඒ ඔස්සේ උදෑසන ධර්ම සාකච්ඡාවයි මේ විදිහට අපි නිමවට පත් කරන්න සූදානම් වන්නේ. ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ පස්සහැල රදාවඩුන්නේ මුල්ගසෝ විට චිත්ත විවේකාශ්‍රමාධිපති අවසරයි පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම රුවන්ගිරි කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද මාතලේ වජිරිබුද්ධ ස්වාමීන් වහන්සේටත්, උන්වහන්සේ බරාපොරොත්තු වන බෝධියකින් නිර්වාණය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ධර්ම සාකච්ඡාව නම් මේ මහපිනම හේතු වේවා. නිරෝගී සුව, නිදුක් නිරෝගී සුව, චිරජීවනයේ සැලසේවා කියලා අපි සියලු දෙනාම සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. එහෙමනම් ඓතිහාසික පින්බිම් රසක් අතරින් අපි අද තෝරාගෙන තියෙන්නේ කසාගල රාජමහා විහාරස්ථානය. අපි සඳහන් කළා එදා ශ්‍රී මහා බෝධියෙන් හටගත් දෙතිස් පළරුහ බෝධීන් අතරින් එක් බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික තැන් රාශියක් තිබෙන ඔහුම ඓතිහාසික ස්ථානයක් තමයි මේ කසාගල රාජමහා විහාරස්ථානය. ඔබටත් පුළුවන් අද දවසේ නොහැකි වුණාට ඉදිරියේදී මේ විහාරස්ථානයට පැමිණෙන්න, නරඹන්න, මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය සඳහා ඔබට හැකි උපකාරයක් කරන්නත් කියලා අපි ආරාධනා කරන ගමන් තමයි අද සමුගන්නට සූදානම් වෙන්නේ. පෙරවරු 11ට දහවල් සම්බුද්ධ පූජා පින්කම සමග එක්වන බලාපොරොත්තු වෙන ඔබට සම්මා සම්බුදු සරණයි.